නමෝ බුද්ධාය. මේ ශාසනයේ වැඩ වාසය කරපු මහා සංඝරත්නයේ ගුණය වචනපද ඉක්මන මට්ටමේ උත්තරීතර ගුණ දරාගෙන වැඩිපුර උත්තුම මේ ශාසනයේ හිටියා. ඒ කාලෙත් සතාගතයන් වහන්සේගේ කාලෙත් සංඝරත්නයේ මේ ලෝක ධාතුවේ වැඩ වාසය කළා. අදත් ඒ සංඝරත්නයේ වැඩ වාසය කරනවා. අනාගතෙත් ඒකාන්තයෙන් අවුරුදු 5000 කට තා මේ ශාසනයේ කාලක වෙන සම්මා සම්බුදු ශාසනයේ ඒකාන්තම සංඝරත්නයේ පහළ වෙනවා. සතාගතයන් වහන්සේ එක්තරා දවසක දම්සභා මණ්ඩපයේදී එක්තරා අර්ථයක් මතක් කළා. උන්වහන්සේ මතක් කරා මේ ශාසනයේ ඒ කාලේ එනකොට මහරහත් පදවියෙන් සිව්පිලිසිඹියාපත් මහරහතුන් වහන්සේටම වැඩ වාසය කරපු එක්තරා ස්වාමීන් වහන්සේ නමකගේ ගුණ වර්ණාවක් කළා. ඒ උත්තමයා ඒකාන්තෙම අල්පිච්ච කතාවමයි කිව්වේ. විවේක නිශ්චිත කතාවමයි කිව්වේ. නිවෙන්න කතාවක්මයි කිව්වේ. ඒ නිසා මහණ බුදු පියාණන් වහන්සේ පවා සාදුකාර තිනවා. ඒ වගේ මහා උත්තරීතර සංඝරත්නය ආශ්‍රය කිරීමයි වටින්නේ කියලා දම්සභා මණ්ඩපයේදී එක්තරා ස්වාමීන් වහන්සේ නමකගේ ගුණ වර්ණාවක් කළා. පියාණන් මේ ගුණ වර්ණාව දම්සභා මණ්ඩපයේ වැඩ වාසය කරපු තව ස්වාමීන් වහන්සේම අහන් ගියා. මේ ස්වාමීන් වහන්සේ මහා ආසාවක් ඇති වුණා. මේ උත්තරීතර ගුණ දරාගත් උත්තමයව මටත් බලන්න තියෙනවා නම් කියලා. මේ කාරණාව මේ ස්වාමීන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේට මතක් කරලා කිව්වා. ස්වාමීනි, බුදු පියාණන් වහන්සේ මතක් කරපු ස්වාමීන් වහන්සේ යම් තාක් දවසකදී මේ ආරාමයට ආවොත් කරුණාකරලා මං වෙනුවෙන් ඒක කියන්න. මම ගිහිල්ලා උන්වහන්සේව හම්බෙන්න ආසාවෙන් ඉන්නේ. ඊට පස්සේ ටික කාලයක් ගත වුණා. බුදු පියාණන් වහන්සේව බැහැදකින්න ඕනේ කියලා අර මහා ගුණෙන් යුක්ත ස්වාමීන් වහන්සේ බොහෝ දීර්ඝ ගමනකින් පස්සේ මොණසෙන්සුරට එළඹුණා. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේව එකත්පස වන්දනා කරලා උන්වහන්සේ කැලේට ගියා. අන්ද වනයේට ගියා කියලා මතක් කරන්න පිළේ. මේක බලන් හිටියා සෙසු භික්ෂුන් වහන්සේලා. මේ භික්ෂුන් වහන්සේලාට මතකයක් තිබ්බා මේ ස්වාමීන් වහන්සේව දැක බලා ගන්න. එදා ස්වාමීන් වහන්සේම කිව්වා තමයි පණිවිඩය කියන්න කියලා. මේ ස්වාමීන් වහන්සේලා අර ඒ ස්වාමීන් වහන්සේව බලන්න ඕනේ කියපු ස්වාමීන් වහන්සේලාට කියලා මතක් කරා. ස්වාමීනි, ඔබ වහන්සේ බලන්න ඕනේ කියපු උත්තමයා ඇවිල්ලා ඉන්නේ. අන්ද වනයේට වැඩියා. දැම්ම ගියොත් හොයා ගන්න පුළුවන්. පියවන්දි මේ ස්වාමීන් වහන්සේ චීවරයි ප්‍රාත්‍රයි ඔක්කොම ටික අරගෙන අර අන්ද වනයේ මෙනුවෙන් වැඩියා. වඩිනකොට ඉතාලම නුදුරින් අර ස්වාමීන් වහන්සේත් වඩිනවා. පියවන්දි කොච්චර නිහතමානී ගුණයක් තියෙනවද කියනවනම් කොච්චර ආසාවක් තිබ්බත් දැකවලා ගන්න ඕනේ කියලා. ළඟට ලඟුනේ නැහැ. අර ස්වාමීන් වහන්සේ ඉස්සරහට වැඩලා මහා වෘක්ෂයක් මැද පළක මැදගෙන වාඩිලා සමාපත්ති සුවයෙන් භාවනාවට වාඩිවා. මේ ස්වාමීන් වහන්සේ ඉතාලම නුදුරු ගහක් ළඟ උන්වහන්සේත් වාඩි වෙලා ධ්‍යාන සමාපත්තියෙන් වැඩ වාසය කරන්න ඉදුවා. හවස් ජාමේ ලැබුණා. පියවන්දි ස්වාමීන් වහන්සේලා දිනම අවදි වුණාට පස්සේ අර හුඟා කාලයක් පෙරම්පුරාගෙන හිටපු ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඕනේ කියලා පෙරම්පුරාගෙන හිටපු උත්තමයා ළඟට ගිහිල්ලා මතක් කරා. ස්වාමීන් වහන්සේගේ ගුණ වර්ණාව එදා බුදු පියාණන් වහන්සේ කළා. මට එදා තමයි ආසාවක් ආවේ ඔබ වහන්සේව හම්බෙන්න ඕනේ කියලා. ස්වාමීනි, මට කියන්න ඔබ වහන්සේ මේ ශාසනය පැවිදි වුණේ සීල විසුද්ධිය වෙනුවෙන්ද කියලා අහුවා. පියවන්දි මේ මොහොතේ අර ස්වාමීන් වහන්සේ මතක් කරනවා, මහණ මම මහණුනේ සීල විසුද්ධිය නිසා නෙමෙයි. ඒ මොහොතේ අනිත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ මහණුනේ දිට්ඨි විසුද්ධිය වෙනුවෙන්ද? ඒ මොහොතේ මතක් කරනවා, ස්වාමීනි මම එහෙම නෙවෙයි මහණුනේ. පියවන්දි මේ ආකාරයෙන් දීර්ඝ ප්‍රශ්නාවලියක් අහලා පියවන්දි මේ ස්වාමීන් වහන්සේලා දෙන්නා ඉතාම කුළුපග වුණා, ඉතාම කල්යාණ මිත්‍ර වුණා. අවසාන මොහොතේදී බුදු පියාණන් වහන්සේගේ දම්සභා මණ්ඩපයේදී මේ මහා උත්තරීතර ගුණයක් දරාගත් ස්වාමීන් වහන්සේගේ විස්තරය අහගත් ස්වාමීන් වහන්සේ නැවත අහනවා. ස්වාමීනි, ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ලැබීම මහා වාසනාවක්. ස්වාමීනි, කරුණාවෙන් මට කියන්න ඔබ වහන්සේගේ නම මොකක්ද? ඊට මේ මොහොතේ මතක් කරනවා මේ ස්වාමීන් වහන්සේ, මහණෙනි දැනගන්න මට මේ ශාසනේ පුණ්‍ය කියලාත් කියනවා. ඒ වගේම මන්තානිපුත්ත බැමිණියගේ කුසෙන් ජාතක වෙච්ච නිසා පුණ්‍ය මන්තානිපුත්ත කියලාත් කියනවා. ඊළඟ මේ මොහොතේ පුන්නමන්තානිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රඥාව ඉතාම තීව්‍රයි. ඔබ වහන්සේ මම ළඟටම ඇවිල්ලා කතා කරපු එක වටිනවා. ස්වාමීනි, මට කරුණාවෙන් කියන්න පුළුවන්ද ඔබ වහන්සේගේ නම මොකද්ද? ඊළඟ මේ මොහොතේ තමයි අනිත් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ, ස්වාමීනි මට මේ සංඝ සමාජයේ සංඝයා සාරි බැමිණියගේ කුසෙන් බිහිවෙච්ච සාරිපුත්ත කියලාත් කියනවා. ඒ වගේම බුදු ගණන් වහන්සේ දකුණ ශ්‍රාව අග්‍ර ශ්‍රාවක තනතුරේ ධර්ම සේනාධිපති හැටියට මගේ නම නම් කරලා ඉතියි. ඊළඟ මේ මොහොතේ දන් නමස්කාරයෙන් වඳිනවා, ස්වාමිනී මෙච්චර කාලයක් කතා කරේ දෙවනි බුදුන් වගේ හිටපු උත්තමයාටද කියලා. ඊළඟ මේ මොහොත දක්වාම ස්වාමීන් වහන්සේ දෙනම දැනගෙ හිටියේ නෑ මේ ඉන්නේ කවුද කියලා. ඊළඟ මේ සියලුම මහා උත්තමයෝ පැහැදුනේ ගුණේට. ගුණේට පැහැදිලායි කතා කරා. ඒ නිසා තමයි අවසානයේ කුණ්ඩමන්තානිපුත්ත ස්වාමීන් වහන්සේ මතක් කරනවා, ස්වාමිනී ඔබ වහන්සේ නම් මේ මම කතා කළේ කියලා මම කලින්ම දන්නවනා. ස්වාමිනී මම මෙච්චර උපමා පෙන්වන්නේ නෑ. මම දන්නවා ඔබ වහන්සේගේ ප්‍රඥාව මේ මහා පොළොව හා සමානයි. මගේ ප්‍රඥාව මෙච්චර නෑ ස්වාමිනී. ඒ නිසා ස්වාමීනි අඩුපාඩුවක් වුණා නම් සමා වෙන්න ඕනේ කියලා දෙන්නම සතුටින් විසිරියා. පියවන්දි සාසනයේ අර්ථය උතරයි. සංඝරත්නය කියන්නේ ඔන්න ඔයගේ මහා ගුණ දරාගෙන වැඩිහිටපු උත්තම. ඒ නිසා ඒ සංඝරත්නයේ ගුණය සිහිපත් කරගන්න ඕනේ. ඒ සංඝරත්නයේ ගුණය මගේ වචනවල ඉක්මන මට මේ අතිශය උත්කෘෂ්ට පිනක්. ඒ උත්තමයට දානයක් දෙන්න ලැබෙනවා කියලා. ඒ නිසා මේ වටපිටාවෙ ඉන්න සංඝරත්නයේ කාය සාක්ෂි විතරක් කොට දරලා ඒ මහා උත්තමයෝ අපිට වඩා මහා ගුණ දරාගෙන වැඩිහිටපු උත්තම. ඒ නිසා ඒ සියලුම මහා උත්තමයන් වහන්සේලා මේ සියලුම දාණය පිළිගන්න ඕනේ කියන අර්ථයෙන් යුක්තව
ඒ අර්ථය හිතේ දරාගෙන සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා ඒ සියලුම මහා සංඝරත්නයට ගුරු වෙච්ච උත්තමයටයි මේ දාන දෙන්නේ. ඒ නිසා සියලු සංඝයා අභිවෝණ සංඝ නේතුරු මහසීදර වැජබෙන මේ ලෝක ධාතුල තථාගත සම්මා සම්බුදුන් වහන්සේලා. ඒ අති උත්තරීතර ගුණයට මේ සියලුම දාණයන් ප්‍රදාන සියලුම පූජාවන් ඒකාන්තයෙන්ම මහෝපකාර උත්තරීතර පූජාවක් ඒවා කියන අර්ථය දරාගෙන සියලු දෙනාම තවරක් සාදුකාර පවත්වලා নমස්කාර පාඩේ සජ්ජනා කරන්න පංච ශික්ෂා සමාදන් කරමි. නති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං තී.